ఐవన్, అద్వత్యాలు ఈ రసనింగ్ ఇద్దరేను అని ఒకటి బలన్నకు ఆగే సీ కల్పన హేటి ఐ మతకనేద్ద ఇదా మెటిల్ డై మెటిల్ లోగే హస్బెండ్ గ్యాగిల అప్పుడు ఇన్వైట్ కలి యాగి పుతాగి పార్టీకట ఇతిన్ అపి యన్నమే పే యన్నమోనే ఎతువ కొహమద ఏగులోనే అపి హెమ దేకట మీ ఇన్నే అని అపి అమ్మువానే අපට ඉතින් හැමදාම අනුන්ගේ ළමයින්ගේ බර්ත්ඩේ පාටි වලට යන එක තමයි තියෙන්නේ. අනේ ඇත්තටම මං කොච්චර ආසාවෙන්ද ඉන්නේ. මගේම ලේ වලින් හැදිච්ච පුංචි එකෙක් තාත්තේ තාත්තේ කියා මේකේ පුරද්දව පනවදිනව බලන්න. ඔන්න හවස පරක්කෙන් එපා එකහට එන්න ඕනේ මම බලාගෙන ඉන්නවා හොඳයි හොඳයි සර් 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 මොකද මිනිහෝ සර් මං අහගෙන හිටියේ මොනවද පලම් පිස්ස ඉල වැඩ බලගන්න Well done boy. අන්න එහෙම තමයි කටයුතු කරන්න ඕනේ. එහෙනම් මට කියතුවා හවසට මාව හම්බෙයලා. මම ඉන්නවා Red 7 Club එකේ. ඔව්. Happy birthday to you. Happy birthday dear Rukshani. Happy birthday to you. ඔයා මොකද මෙතන අරගුල්ල බලාගෙන ඉන්නවා මොකුත් නෑ ඔයා යන්න මං එන්න ඔයා එන්නක යන්න යන්න මං එන්න
ඇත්තටම මට හිතෙන්නේ මම මහා පෞකාරයෙක් කියලා. ජීවිතේ මොනතරම් දේවල් ලැබුණත් දරුවෙක් නැත්තම් ඇති ඵලෙ මොකද්ද? සමාවෙන්න ඩයිවන්. ඔයානේ මේ මමයි තියෙන්නේ පෞකාරී. මම හිතුවාට දරුවෙක් හොයකල් බලන්නවත් වාසනාවක් නැති. මම මොනවා කරන්නද ඉවෙන්? හිතමම මත් මොන තරම් වාසල් දරුවෙක් හොයකල් බලන්න. ඉවෙන්. අපි මේක පහළෝ යන්නත් එක්ක කොයින් හරි දරුවෙක් ගෙනත් හදාගමු. අනුන්ගේ දරුවෙක් හදාගත්තයි කියලා කවදාවත්ම අපේම දරුවෙක් වෙන්නේ නැහනේ. මට ඕන මගේ මලින් හැදිච්ච දරුවෙක් දකින්න. ඔයාට මේ ටික තාම තේරෙන්නේ නැහනේ. මට ඔයාගේ ආසාවල් නොතේරෙනවා නෙවෙයි දෙයනි. මට තේරෙනවා. මට පුළුවන් සුභාදාමයට විරුද්ධ කටයුතු කරන්න. ඉතින් මොකක්ද සක්කාලරි මනින් නෑල යන්න තියෙනවනේ. මට හිතෙනවා මදු අපි දෙන්න එකම වන්දනානාදයක වන්දනාකාරයෝ කියලා. මන් දන්නවා මතු. ලාල්ගේ අකල් මරණය නිසා ඔයා වේදනාවෙන් ඉන්න බව. ඒ වගේම ඔයත් දන්නවා ඇතිනේ. දරුවෙක් නැතුව මම කොච්චර වේදනාවෙන් දෙන්නේ කියලා. අදෝ ඔයාට බැරිද මට පිහිට වෙන්න? ඔයා මොනවද මේ කියන්නේ? ඔයාට පිස්සුද? ඔයාගේ නෝන මගේ හොඳම යාළුවා. කෙත කතා කියන්නේ පායිවන්. සර්, අයි මොකද ලොකු නෝන ගෙදර ගියා අයියට සනීප නැහැ කියලා. සරට අප ගොහ යට එන්න කිව්වා. ඔව් හොඳයි. මම මේට කලිනුත් ඔයාට මේ ගැන කියලා තියෙනවානේ. මදු මං ඔගේ පහත් හැඟීමක් කිත් කරගෙන ආව නෙවෙයි. ඔයා දන්නවනේ මම විඳින වේදනාව මාත් ඉන්නේ ඔයා ඉන්න බෝතේමයි. අයිවන් ඔවට විතරක් එන්න එපා. ඔවට විතරක් එන්න එපා. කරුණාකර බහිනවා එනේට. ප්ලීස් මදු. ප්ලීස් මදු. මාව තේරුම් ගන්න. ඔයා ගැද්දක් කවදාවත් ඉස්ති කරගන්න බෑ මගෙත් එක්ක. ඔවලට එන්න එපා. මදු. அப்போ அப்போ ලොබුල්කොල කොහෙද මම ඔබ මෙච්චර වෙලා හිටියේ? මම ඔබට කී පාරක් කතා කළාද දැන්? මං වට්ට පහල නෝන හිටියේ. වට්ට පහල? ඔබ මොනවද මෙච්චර වෙලා කරුවේ?
මදුනෝන කිව්වා එයාට දිමුල් ගෙඩි දෙක තුනක් ගෙයක් දෙන්න කියලා. ඒක ගේන්න කියලා කිව්වේ. ඒක උපකාරක හේතුවද? මොකද ඇයි? මම මේ ලොකු නෝනාට කියන්න කියලා හිතාගෙන හිටියේ. මොකද්ද ඉතින්? රටබන් නැතුව කියපන්. මේ ළඟකට ඉඳලා මදුනෝන ඇඹුල් ජාති කනවා වැඩි. කලින් දවසක මට කියලා පාරෙන් අබච්චාරු ගෙන්න ගත්තා. හැබැයි මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා. අනේ මේ පිස්සු විකාර කතා කරන්නේ නැතුව ගිහිල්ලා අර කාර් එක හොදපන්. මට ගමනක් යන්නත් තියෙනවා. ඵලයන් ඉති. අදු මොකද මේ? ඇයි මේ? නෑ මොකුත් නෑ. මොකුත් නෑ? මටත් පේනවා තව වෙන්නේ මොකුත් ඉතුරු වෙලා නෑ කියලා. මැරෙන්නට පස්සේ යන්න දෙන්න තැනක් නැති හින්දා පව් කියලා අනුකම්පා කරලා ඉන්න දුන්නා. පුංචි කාලේ ඉඳලා මේකට හැදුන යාළුවා හින්දා. මදයි මාදේ කරපු දවට තලකපු හැටි මට සමා වෙන්න ඩාර්සි. මං කැමැත්තකින් කරගත්තු දෙයක් නෙමෙයි මේක. මදු හොඳ හිතින් කියපන්. කවුද උඹට ඔය වැඩේ කරපු එක්කෙනා කියලා? උඹගේ තියෙන නැහැදිච්ච කමට උඹ කරගත්ත වැඩේ නිසා මගේ මහත්තයාගේ ආත්ම ගරුත්වයක් නැති වෙලා යයි. උඹට මේක ගැන කලින් හිතන්න තිබුණා නේද? මොනවා? ඔයාගේ මහත්තයාගේ ආත්ම ගරුත්වය? එයාට නැති වෙන ආත්ම ගරුත්වයක් තියනවද? මොනවා? මොනවාද බලද්දි තෝ කිව්වේ? ඔයාගේ මාළුකු නල්ල මලේ මහත්තයා තමයි මට මේ දෙක කළේ. අන්තිම එක කියන බොරු බොරු කියන්නේ පාසු පලයන් යන්න. ඔක්කොම කරලා මගේ අයිබන් වල්ලනවා. අම්මේ. ඉතින් ඒ වුණා නොදන්න පොහොර බැල්ලි. පලයන් යන්න. මොකද මෙහෙ ආවේ? එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් වගේ මට පේන්නේ. උඹ මෙහට ආවේ මේ අපිට ලැජ්ජ කරලා යන්නද? එහෙම කියන්නේ පාකුඩම්මි. මං දැන් අසරණ වෙලා. අසරණ වෙලා. අපි කියන දේ අහන්නේ නැතුව හිතුවක්කාරකට මහ ලොකුට කසාදයක් හිම කරගත්තා. උඹේ තියෙන කාලකණිකමට තමයි අර මිනිහත් අකාලිනිකම් මැරිලා ගියේ. අනුකම්පා කරලා මේ නවතින්න දෙන්න කුඩම්මේ. අපි හොඳ නම්බුකාර විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. උඹ මෙතන තැන් තැන් වල ඇවිදලා ඇවිදලා බඩකුත්ත දාගෙන මෙතෙන්ට ආවම උඹ කියන්නේ මේ අපිට උඹව බාර ගන්නයි කියලාද? අපි තවත් මේ ගම්වල ජීවත් වෙන්න ඕනේ. මේ කරුණා කරලා අපිට කරදර නොකර උඹ යන තැනක තොරන්ජලා ඵලයක්. එච්චරයි. ඉතින් මොකද උඹ තවත් බලාගෙන ඉන්නේ? ඵලයෙන් යන්න. අයිවන්, ඇයි දෙයියනේ? ඇයි අයිවන් ඔයාමට මේ වගේ ද්‍රෝහිකමක් කළේ? ඔයා මේ මොනවද කියන්නේ ඩල්සි? මට මේ මොකවත් තේරෙන්නේ නැහැ. මම හිතුවේ නැහැ අයිවන්. මම හිතුවේ නැහැ ඔයා මේ වගේ මිනිහෙක් කියලා. ඩල්සි, මොනවද ඔයාට මං කළේ? කිසි දෙයක් නොදන්න තුත්ත බඩෙක් වගේ කතා කරන්න එපා අයිවන්. ඔයා හින්දා මං දුටු බබෙක්. ඇයි ඔයා ඒ වගේ දෙයක් කළේ? මට සමාවෙන්න ඩල්සි.
මං ඔයාට දුරෝහි වුණා නෙවෙයි. මගේ ජීවිතේ ලොකුම ආසාවක් ඉෂ්ට කරගත්තා. මා තේරුම් ගන්න. මට ඕන වුණා මගේ ලේයින්ම දරුවෙක් හදාගන්න. ඊට මං කොහොමහරි මදු හොයාගන්න ඕනේ. එපා. එපා එවන යන්න එපා. மது மது ஏமோக்கது மட சமாவே வரதீ மக்குனே ஆ லங்கே முகத தனியம முகத லங்கி தனிவேலா முன்னோட அப்பேன் கேரின்ட உன வாட கேண்ட ஓனே சப்போர்ட் எல்லாம் தெண்ட அப்பி ரெடியா மங்கி பாடி மட்ட இன்ன தில ஓகுள்ள யான ஆ ஓகே நங்கி கியன்னே சப்போர்ட் எல்லாம் தெண்ட கதா கல அப்பி எங்கட கொடுனோ அன்ன ஏகனி கியன்னே இக்மெண்ட் பஸ் நகல யாந்த කතා කරන්න මේ වගේ අවස්ථාවක් එනකම් මම බල බල හිටියි. මොනවද කතා කරන්නේ? ඇයි සර් මේ විදියට බොන්නේ සර්? මම දන්නවා. ශාම නෝන නැතුන දවසින්ද සර් හොඳටම බොනවා. වෙලාවට හරියට කෑම ගන්නෙත් නැහැ. අපේ ජීවිතවලට වැඩි අපිට සර්ගේ ජීවිතේ වටිනවා සර්. මෙහෙම බොන්නේ කියලා සර් ලෙඩෙක් වෙනවා. කරෝලිස් එකෙන් උඹ මොනවද මට කරන්න කියන්නේ? නෝන නැති පාඩුව තව කෙනෙකුගෙන් ලබා ගන්න බැරි බව මම දන්නවා. ඒ වුණ සර්ට ගැන කලබලසාවක් තියෙන දෙපාය. මට වෙන්න ඕන හරිය කොහොම වෙලා ඉවරයි? ශාම නෝනයි මමයි හිටියේ කොච්චර සන්තෝෂෙන්ද? ඒ බවුඹ දන්නෝනේ. ඒ පාලුව මකන්ඩ වෙන කාටවත් බැබ. அப்படி
බැල්ලි ඔයාලා කරන මදුවට බබ්ල අමාරු දාන්න හදන්නේ මන්නරක ගේනින් නෙමෙයි මට පාස කරන්න එපා මට නරක වැඩ කරන්න බැරි නිසා හලෝ මිස්ටර්. බෑනේ දීර පේෂන් කෙනෙක් කරන් ආවේ. ඔව් ඩොක්ටර්. ආ එන වයර් සුබ ආරංචියක්. ඔයාගේ වයිෆ් එක්ක කම්. මේ ළමයාගේ අම්මගේ සම්පූර්ණ නම මොකද්ද? දිසානායක මුදියන්සේලාගේ මදුලත. පියාගේ සම්පූර්ණ නම මොකද්ද? වික්‍රමසිංහ මුදියන්සලාගේ සැම්සන් මොළකොට. දරුවගේ නම මොකක්ද? තරංග. තරංග? වික්‍රමසිංහ මුදියන්සලාගේ තරංග මොළකොට. ඇතුළට මහත්තය වගේම පින් මූනත් තියෙන්නේ එන්ද මහත්තය මහත්තය එකගෙන එනවා එක නෝන නේද මේ හරි ලස්සනයි මහත්තය වගේමයි බබත් දාගන්න කට ඇස්සා කට වදින් ඔබ කට වහපම් මේ ඇඟේ එක නවත්තනවා කට කෝ කාමරේ ලෑස්ති කරුවද මොකද දැල්ති මේ මොකද ඔයා හඳන්නේ මට තව ජීවත් වෙන්න වැඩන්නේ ආයිමන් මං ඔළුව හැදලා තියෙන්නේ මගේ ජීවිතේ නැති කරගන්නවා කලබල වෙන්නේ පාඩල්සි ඔයා ඉන්නේ මේක නෑවි මන් දරුවෙකුට ආස නැහැ කියලාද බලන්නේ නැතුව සාගරයක් වගේ බංගලාවේ මම ඉන්නේ මොන තරම් පාළුවෙන්ද කාන්සියෙන්ද කියලා
මට සමා වෙන දැසි මට එහෙම කියවෙන්නේ නැත්තේ දරුවෙකුට මගේ හිතේ තියෙන ආදරේ නිසා මම දන්නවා මම වගේම ඔයත් දරුවෙකුට තියෙන ආදරේ මං එකක් කියන්නද අපි කාගෙන් හරි දරුවෙක් කරන් හදාගමු එතකොට හරිනේ මේ දරුවගේ අඟපසඟ දිහා බලන්න මට සාතික කරලා කියන්න පුළුවන් මේ දරුවා රට රාජ්‍යවල ගිහිල්ලා හොඳ දක්ෂ බලපුලුවන් කාර්යයක් කරන සාතික අත්තම සාතික බාගනේ උඹේ හැකර කට නිලමයට වදිනවා ඇස්වාහ කටුවා වහපා වහපා මෙමේ උඹලා දෙන්න එකතු වුණොත් හැමදාම රණ්ඩු ඔය දරුවා නිදාගන්න කිව්ව උඹලා බලන්න හැට මේකම මෙච්චර කාලයක් රැකගෙන හිටියේ මේක ශාමගේ අල්මාරියේ යතුර. ඊට පස්සේ මේක හැම දෙයක්ම අයිති වාටයි. ඒක උන් දෙපා පාවිච්චි කරා. මේක බාර ගන්න. ලස්සන සාරි ටිකක් මං ටික දවසක ඉඳලා ඔයාගෙන් කාරණාවක් අහන්න හිටියේ ඔයා කැමති නැත්නම් මං අහන්නද කිසිම අකමැත්තක් නැ ඕන දෙයක් අහන්න මේ පින්තූරේ ඉන්නේ ඔයාගේ නෝනා නේද ඔව් ඒක දිග කතාවක් වෙලාවක් ජීවත් වෙන්නේ නෑ මම මැරුණොත් ඔය තනි වෙන්න එපා ඔයාගේ හිතට ඔයාගේ හිතට වේදනාවක් ඇති කරගන්න එපා මගේ සැන්සේ ඔයාට බියක් පිටයි කනගාටුයි මිස්ටර් සැම්සන් අපි පුළුවන්තරම් උත්සාහ කරලා අම්මවයි දරුවයි බේරගන්න ඒක ඒගොල්ලන්ගේ ධෛර්යය I'm sorry doctor
මේ වැටීම නිසා මිස්ටර් සැම්සන්ගේ ස්නායු පද්ධතියේ බරපතල හානි සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා යාර කවදක්වත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බැරි වෙයි. I'm sorry. කව නේද ડોක්ටර්? I'm sorry. මට හරි දුකයි ආගේ කතාව අහලා. Do you know?
පහුගිය කාලේ ඇතුළත කී දෙනෙක් මට විරුද්ධව ආවද? ඒ හැම බාධකයක්ම මට ජය ගන්න පුළුවන් උනේ උඹල හන්දා. උඹලගේ එකමතුකම හන්දා. ඊට වඩා බාධකව ඉදිරියේදී මූණ දෙන්න සිද්ධ වේවි. අපි එකමුතුව එකා වගේ ඒවට මූණ දෙමු. ඒත හොඳ නම් වරදින්නේ නැහැ කොල්ලනේ. හරියට හරි කොල්ල. අන්තිම දවසනේ අපම හරි බීලයා මෙහෙනම් අපි වෙනද පොන තැනින් මොන හරි බීලයක් නේද? මම පොලිස් ඩිපාර්ට්මන්ටල් ජොයින් වෙනයි කියපුවම තාත්තා නම් හරියට සතුටු වුණා. ඒත් අම්මගෙන්න වැඩි කැමත්තක් නැහැ. මං නම් ආසාවෙන් ඉන්නේ නීති නිවරේ පෙන්නයි. ආ ඒක වාට හොඳ ගැළපෙන ජොබ් එක. ඒ කොහොමද? ඉතින් කවදාවත් කටකාරයිනේ. අපි මොන රස්සාව කළත් අපින් සිද්ධ වෙන්න ඕනේ සමාජයට යහපතන්නේ නේද? ඒක නෙ නැත්ත. ක
කොළුවගේ මූණ එකපාරටම මැලුණේ. මට බයයි තරංග. අද අපි වෙන් වෙලා ගියාම ආයි කාල් කර මුණ ගෙහෙන්නේ. මට බය ඔයාම අදාලයිද කියලා. නෑ රිද්මා. ඒක කවදාකවත් වෙන්නේ නෑ. ඒක සාහිතිකයි. මොකද? කීයට කුරුල්ල දාලා යන්න බෑ වගේ. මේක හිටපාව විල් නොකර. එකතකින් බාරි වාසනාවන්තයි බං. එහෙම මොකද? උඹ නම් විශ්වවිද්‍යාලට ඇවිල්ලා අද නිකන් චූන් එකේ යනවා. අපි ඉතින් තනියෙන් ඇවිල්ලා තනියම යනවා. ඔව් ඉතින් උඹටත් කවර හොයාගන්න තිබුණානේ. අපිට කොයිද උඹට වගේ පෙම්මුණා. හැබැයි මම ඉදිරියේදී ලොකු සපෝට් එකක් බලාපොරොත්තු වෙනවා. ඒ මොකද නාලි? අපිට ඉතින් ඩිග්‍රී පාස් වුණා කියලා රස්සාව ලැබෙන එකක් ඈ. මං හිතන්නේ ගමේ ගිහලා කොල්ල ටිකක් අල්ලගෙන කසිප බිස්නස් එකක් පටන් ගන්න. ආ හොඳ වැඩක් ඒක. ඒකට ඉතින් පොලිසිය උසාවි සහයෝග ඕනේ. ආ ඒ වාරිය නැහැ. බලමුකෝ. අපි නීතියට වැඩ. ඉතින් බලමුකෝ එනවා යා. එනවා. සට්ට ලියුමක් තියෙනවා. ඔන්න නිවුස් එකක් තියෙනවා කියන්න මට මොනවද දෙන්නේ? ඔයා මට නිවුස් දෙන හැම දවසකම මම ඔයාට මොනව හරි දෙන්න ඕන. හරි ෂෝ බිස්නස් එක. හරි හරි මේ පාර හොඳ නිවුස් එකක්. මොකද්ද? මට පොලිස් ඩිපාර්ට්මන්ට් එකට අපොයින්ට්මන්ට් ලෙටර් එකක් හම්බුණා. ඇත්තද පුතේ? මයි කන්ඩිෂන් පුතා. මදු මේ බං මදු එනවා ඉක්මනට එන මදු එයි 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 මදු උඩට පොලිස් ඩිපාර්ට්මන්ට් එකෙන් ලෙටර් එකක් ආවිලා ඔව් අම්මේ අනේ මගේ පුතාට දෙයියන්ගේ එම පිටයි මුංචි මහත්තයා මේ පැත්තට පත්තලා આવුත් හොඳ මේ පැත්තේ කට්ටිය කසිපු පෙරරො ඇයි උඹ අල්ලලා දෙන්නද නෑ මං බොළලා ගවුනොත් මහත්තයර කියලා බේරෙන්න බට මම සුදු මහත්තයා මං මහත්තයා ඉතුරු කරපු එකක්වත් බොනවා පුතේ රාජකාරියේ දේවකාරියේ චලකල කටයුතු කරන්න ඕන. මගේ පුතාට කවදාවත් වරදින්නේ නැහැ පුතා. චීෆ් මට එන්න කිව්වද? ඔව් වාඩි වෙන්න. මෙච්චර කල් ගිහිල්ලා මොකද මහේෂ් මේ ස්මග්ලින් කේසස් ටික ඉවර කරලා දාන්න බැරි වුණේ? චීෆ් අයවන් කියන මිනිහත් එක්ක අපිට රාජකාරිය හරියට කරන්න බෑ. ඇයි මොකද තියෙන ප්‍රශ්නේ? අපි ප්ලෑන් කළා රේඩ් එකක් දීලා කස්ටඩි එකට ගත්තාම ওই මිනිහා ඇවිල්ලා බේරන් යනවා. මේක පුදුම කතාවක්. පිටමිනිහෙක් කොහොමද කස්ටඩි එකේ ඉන්න මිනිහෙක්ව නිදහස් කරගෙන යන්නේ? අයවන්ගේ නෑදෑ කෙනෙක් ඉන්නවා පොලිටිෂන් කෙනෙක්. මිනිහා අපි කරන හැම දෙයකටම ඇඟිලි ගහනවා. අන්න ඒක අපිට තියෙන ප්‍රශ්නේ. මෙයාට තව දුරටත් මේ දැන් නටන්න දෙන්න දෙන්න බෑ. ඊට පස්සේ මේ කේස් එක මම හෑන්ඩල් කරනවා. රාජන් මහත්තයා. කොමේක ඉවර කළා නෑනේ. ඔක ඉක්මනට ඉවර කරන්න ඕන තරම් තියෙනවා තව. වේලත් දෙකින් කිව්වා නම් විනාඩියක්වත් ගන්නෑ. බයන්න බබෝස්. පාඩස් ගාලේ ඉවර කළා වෙන්න. කලින් කියන්නේ නෑ. බොස් ඒක නෙමෙයි සජන් මහත්තයා. කොහොමද මේ පැත්තේ තොරතුරු? බොස්ට කියන්නේ අපේ ලොක්ක මගෙන් අහන්න කිව්ව කිසිම වැඩක් කරන්නේ නෑ. මේ අහලා බලන්න. අහලා බලන්න. නැද අපේ රාජමාත බීලයිනේ නාට ලෝකල් ලාගෙන් යන්න පොයෝ අම හරි සරයිනි හරි කරයි කරු කියන්න හරි අපේ ලොක්කා ඔය තරු ගහලා තියෙන අපි කියන කේද පොල ඉන්නේ ඒගොල්ලෝ තරු ගහනකොට අපිට තරු පේන විශ්වාස කරන්න මේ ළඟදි ගෙනාව සූට් කේස් එක ඈ සූට් කේස් එක ඔව් මේ ලොකු එකක්ද එම් පොඩි එකක්ද නෑ ලොරියක් පුරවල සූට් ආ මේ විකුණන්න ගෙනියන ඒවා වෙන්නේ නෑ නෑ සූට් කේස් ලොරිය ලොරිය ආ මාතුරු බොණ්ඩකෝ එදේන මේ මාතුරුන්ට ගෑල් දීපන් ඔය පොල් ගල් ඕනක් ගෑල් දීපන් මේ මාතුරු වැඩි බොන්නේ පොල්
තරංග පව් ටික දවසින් දැක්කෙත් නෑ. ඒකයි මම මේ කෝල් එක දුන්නේ. අනේ තරංග වෙලාව කොහොම හැවිල්ලා යන්නකො. මං දැඩිකට තෝරගෙන කියලායි තියෙන්නේ. ඇත්තද? ඉතින් මොකද කිව්වේ? දැඩි නම් හොයක් සතුටු වුණා. වෙලාවක ඔයාට ඉන්වයිට් කරන්න කිව්වා කැම්කට. මමත් ඔයාගෙන අපේ අම්මට කිව්වා. ඉතින්? ඔයාගේ අම්ම මොනවද ඒකට කිව්වේ? ඉඳලා ඉඳලා සල්ලි වලට බුරු කියන ගෑණෙක් හොයාගත්ත කියලා අම්මමට ඉනා වුණා. ඔයා මොනවද ඒකට කිව්වේ? මම කිව්වා පස්සාවට බුරු කිව්වට හැබෑ ජීවිත නම් බුරු කියන්නේ නැහැ කියලා. සාජන් අපිට දැන් රෙඩ් ඩේට යන්න තියෙනවා. ඉක්මනට ලෑස්ති වෙනවා. රයිට් සර්. මම තව ටිකකින් වෙලාව කියන්න. ලෑස්ති වෙලා ඉන්නවා. යස් සර්. බොස් අපිට ඉස්සරහට මේ විදියට අපේ වැඩ පිළිවිලගෙන යන්න අපහසු වෙයි. ඇයි? බොස් අලුතින් ඇවිත්ින් එච්චෝයි මහත්තයාට මගින් වැඩ පෙන්නන්න බෑ. බොස් ඔය මිනිහා මේ හිටියොත් අපිට මොනවයි හිටන්නේ? ඌට නටා ගන්න කියපන් බං. ඔය මොන ජගට ආවත් මාව හොල්ලන්න හම්බෙන්නේ ඒක හෙට ඉරපායන වගේ විශ්වාස දෙයක්. ලොවෙන්ස් පැට මහත්තය. කොහෙද මේ? හලෝ මැඩම් කොහොමද? මං ආයෙ පෙරක දෝරන ඕන කේස් එකකට අවශ්‍ය ડોකියුමන්ට්ස් එකක් කරගෙන. ඒක නෙමෙයි. අද හවසම මොනවද කරන්නේ? විශේෂ වැඩක් නෑ. ඇයි හැවි? එහෙනම් අද හවස අපි බීච් එකේ දහම් වෙමුද? අර වෙන්ද තැන්දි? ඕකේ. ඕකේ. See you there. Bye. Bye. වෙලාවකට රළුයි වෙලාවකට නිහඬයි තේරුම් ගන්න හරි අමාරු. විකාර ඔයාට පේනවතර අහස මූද එකට එකතු වෙනකන්. ඔව් ඔයා කියන්නේ එතන ඉහළ තියෙන මොනා කියලා. තාම නම් ගිහිල්ලා නෑ. ගිය දවසට කියන්නම්කෝ. එහෙනම් මං කියන්නේ මං ඉස්කෝලේ යන කාලේ කියපු නවකතා පොතක තිබුණා එතන ගියාද තියෙන්නේ පෙමතුන්ගේ ප්‍රාර්ථනා ලොකේ කියලා. சகுந்தலா புராணி மாதரே அரண் வடி மாதரே அரண்
ran vadinde ഡിക്കിയാണോ?
අතත් පිට්ටුනා මොන බබින් අලුත් ඇන්දිමක් අද මතා මෙදා හැරේ ප්‍රොමෝෂන් එකක් චුවර් අත වහනවා සිද්දුවා මේක අරන් ගිහලා ප්‍රොමෝෂන් කරන පන්තිකවත්ෙන් දෝයි ඔන්න කොහ අහනවා මම අහනවා අදනම් කේසස් දෙයක් අරන් ආවස වෙරි ගුඩ් එක්කෙනෙක් ලයිසන් නැතුව පාරේ ගස් කපක පිටියක් අවුස් ප්‍රමෝෂන් ඔය ප්‍රමෝෂන් එක ගැන පොඩ්ඩක් බලන්න සර් අර මනුස්සයට එන්න කියනවා මෙයාට නෝ එනෝ එනෝ සමේන් මෙයාටම ඇත්තටම ලයිසන් නැතුව ගස් කපුවයි කියන්නේ කැපුවා කැපුවා සර් දැක්කද සර් මු බය නැතුව කියන හැටි වහිත සමින් පායන කාලේ ගස් කැපුවාම ඌව සර් ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕනේ මහත්තයෝ මම වැඩ කරන නගර සභාවේ පාර්ට වැඩි ගස් අතු කපලා දාන එක තමයි මගේ රස්සාව සර්ජන් තබු අල්ලගෙනකොට බීසිබිලිටි කියලා කිව්වේ නෑ නේද සර් ඉතින් මර කතාරම් දුන්නේ නෑ නේ ඈ යනවා යනවා තම්සන අයිස මොනවද අයිස තම්සලාගෙන කේසස් අවසරන කේසස් ටික ගේන්න බැරිද? තව එකක් තියෙනවද? ආයෙත් ගිනව. මෙහාට එනවා. එනවා. සමේයින්. මොකද තමයි? අතන කතා කරද්දි මම ලයිට් නැතුව පාරේ බයිස්ස බලන් ගියා දවල්. කවුරු හරි හැප්පුවා. මගේ අතෙන් දැක්කා. ඔය මම බඩන් ගියා තමයි. දැක්කද දැක්කද? ඔය කියන්නේ ඔය කියන්නේ. දවල්ට බයිසිකල් පදින්න ලයිට් ඕන වෙන්නේ නෑ නේද සර්? අයිස් තමයි පිස්සුද? දවල්ට මොකද ලයිට්? මට අමතකුණා සර් දවල් කියලා. ආ යනවා යනවා තමසෙත් යනවා. මොකක්ද ඇයිසෙ මේකේ තේරුම? ඔය කේස් එක විතරද හම්බුනේ? ඉතින් කොහොමද අපි තමසෙට ප්‍රොමෝෂන් දෙන්නේ? ඈ? යනවා යනවා මම කාලේ නැස්ති කරන්නේ නැහැ. නැන්ද සර්. තව කේස් සම්පූර්ණ ගේනන් සර්. සර් අයිවන් කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා හම්බ වෙන්න. Good morning, Inspector. Good morning. Inspector, do you want to come back? Oh, I'm going to get a car now. Ivan, I'm going to get a car now. I'm going to get a car now. තරමක් බැනෑරුම් ප්‍රශ්නයක් නේද ඉන්ස්පෙක්ටර්? එහෙමනම් ඉතින් අපිට ඔහෙට විරුද්ධව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉන්ස්පෙක්ටර්, යකාට බය නම් මං සෝනේ කිවල් හදන්නේ. මට හිතෙන ඕනම දෙයක් කරන්න පුළුවන් මෙන්න. දේශපාලන වශයෙන්ත් කරන්න බැරි දෙයක්වත් නෑ. එනිසා ඉන්ස්පෙක්ටර් වෙනත් අබ්බලා ගත්තොත් හොඳයි. අයිස මේ අයිවන්, මට ඔය තොම්සගේ දේශපාලන බලවතුන්ගෙන් වැඩන්නේ. කොම්සි අදම තීරණය කරන මේ ජාවාරම දිගටම කරයි යනවද එහෙම නැත්නම් මේක නවත්තනවද කියලා. ආහපුරා කියලා ඉන්ස්පෙක්ටර් නරගමිනියක් එක්ක හැප්පෙන්න හදන. මම එක්ක තමුසු ওই ජාවාරම නවත්තනවා එහෙම නැත්නම් මම මේ යුනිෆෝම් එක ගලවලා ගෙදර යනවා. අන්න ඒක මතක තියාගන්න. බලාගමු. බලාගමු. तरुण Hi.
Hello, Tarang. Hello. What is it? Thank you. Abu, eti antang awa. Hari amaru ni tinggal naga? Ini dah sila station ni ke hari itu ada. Oh, oklah ini hamdan beri. Ina, awak ada bunuh mana hari orang ina? Dedi ko tarang? Mungkin sari habis biar kita yang nanti dulu. Ya apa hui? Ni habis si? Dua kalau belum ni pak. Ya apa hui? Mahesh, api me inne, hari pudum loke itu, hari pudum deval, mana tanak? Ikat, me loke kisi mada akni, apat orang ini tercinta inne. Pegangan yang ikat, nembalan de, pidmangan. Unu hinda bondat be, kiri hinda hak dan dat be. Ogat tamai kian ne, anto jata bahi jata kila. Ekian? Ekian atlet getter. Itad getter. Kue getter lih ne kanang, etarang amaru edan ne me. Enang apa urid ma balan dan balap urtuan ned? Nah. Eh, mana ritma orang amat tak keran deh. Tama hari itu ritma mek si muda dah dana tu ya ti. Pokok tak mama nilu air la balan nangko. Kita dah entah temu kat dekila. Lepas apa anda? Kena ada tulen letih ni lekoh mesti kira. Muka dengan darat nak mana? Ah mana? Jam balapan susila beti. Oh kat reh kat kira. Nika mahatte kuda geno lagi genawan aku itu orang laksan tu kira. Ayo, kohe hiti aden. Bapa ni teh kat genala deh ni. Dengi pun beten sehari. Jam balapan susu balik kumbu kandel lagi na. Kau tu sini lagi cerah depan ini. Maman, maman ni. Apa yo? Eh, kenapa istilah mahadana tegi, oh itu genala deh ni, dang mereka bonda, oh, mama temu, ah, oh, apa rad mami saya, ah, ah. Hello, Manwa, Ahmad. Mandai, mai ukum balakan. Hello, Mas, Ivan here. Hello, Ivan. Be, podi karudre ya? Oh, mata taran je, mau poda hoela belu ha? Minyak dia kamaru kahari klune? Mandai balamu ko? Ma monahari karan nampiye. Hello. Speaking. Ah. Matoe varidi vade karanda vya mantri tuma. I'm sorry, I can't do it. Ekane venilu. Tarangi ne harima upset teke. Ekane enna Mahesh harima problem ekane enda. Api koom hari
තරංගටයි රිද්මටයි උදව් කරන්න ඕනේ. අපි මොනවද කරන්න ඕනේ? මම මේ ගැන තරංගත් එක්ක කතා කළා. එයාත් කිව්වා ඔයා කොහොම හරි ඇරලා රිද්මව මීට් වෙලා එයාට කියන්න කියලා තරංගෙ ඉන්න තත්ත්වය. හොඳයි මම යන්න. ගිහින් රිද්මව කොහොම හරි මුණ ගැහෙන්න. ඔයයි අමුතු විදියකට මාතිය බලන් ඉන්නේ. නෑනික. එන්න. එන්නකෝ.
ಇರುವೆಲ್ಲೇ ವಿಶ್ವಾಸ ಆದರೆ ಉದಯನಗಿ ಇರುವೆಲ್ಲೇ ವಿಶ್ವಾಸ ಆದರೆ ಗೀತ ರಾವೇದಿ ಲಂಬಿನ್ನ ಪಾಲಾಸಿನಿ ಸಂಸಾರಯೇ ಸಂಚಾರಯೇ ಮಹಾಬಂಧಿ ಆಲಂಬೆ මොකද්ද කරුලිසයි ඒ කතාවේ තේරුම? ඈ? ඈ? ඔව්. අපි ගමේ හිටියේ නෑ මම වගේ ලස්සනට සින්දු කියන කොල්ලෙක් ඒ කාලේ. හැබැයි ඔව් සිංහල, දෙමළ, බර්ගර්, අරාටි, මරාටි, ජුඩෝ ඔය ඕනම ජාතියකින් සින්දු කියන්න පුළුවන් මිනිහ මම. ආ. මම හරි ආසයි හින්දි සින්දු හඳ. හින්දි සින්දුවක් කියන්න කරුලිසයි. වැඩක් නෑ වැඩක් නෑ. හින්දි සින්දුවට ඔබට තේරෙන්නේ නෑ මට තේරෙන්නේ නෑ. ඔබ කැමති නම් මම කියන්නම් ඒ කාලේ කරපු රාජකීය ඓතිහාසික සිංහල සින්දුව. ආ. මොකද්ද කියන්නද බලන්න. සිංහ සංගපෝ සිංහ සංගපෝ. ඒ සංගපෝ රජුරු අම්මා මෙම කඩුව දාලා. කඩුව දාලා. ඔව්. ඇදලා කඩුව අදිනවා. ඇදලා තමයි සින්දුව කියන්නේ. සීරි සංගපෝදි මාලි ගාවේදී මං දැක ප්‍රාණේ අනි වෙද්ද බැටදෙම්. සීරි සංගපෝදි මාලි ගාවේදී මං දැක ප්‍රාණේ අනි වෙද්ද බැටදෙම්. ආ. ඔයා ගෙදරට එන්නේ නැද්ද? බැහැ නිලු. වෙන දවසක එන්න මට වැඩක් තියෙනවා. එහෙනම් ඒක? ඒක බෑ. ඒක ස්පීක ලෙක්චර්ස් තියෙනවා. අනිත්ද? අනිද්දා අනිද්ද ලොකු ඉන්වෙස්ටිගේෂන් එකක් තියෙනවනේ. එහෙනම් බදාදා? බදාදා උසාවි දවස. එදාට කොහෙත් මෙන්න බෑනිලු. එහෙනම් ඔයා කැමති දවසක එන්න. මම යනවා. කෙරියෝ. මමයි තරං ඔයාගෙන් ඒ ප්‍රශ්න අහන්න ඕනේ. පෙද්මා මම බැඳල ඉන්න නීති අවංකව ඉෂ්ට කරන්න. අපි දෙන්නගේ රාජකාරී එකිනෙකට වෙනස්. මං කරන්නේ වැරදිකරන අය නීතිය රැහැනට අසු කරන එක. ඒත්වා කරන්නේ ඒ වැරදිකරන අය නීතියෙන් බේරන එක. ඒක අපේ ආදරයට බලපාන්නේ. ඒකින්ද මං ඔයාට කියන්නේ මේ දෙක පටලගන්න එපා කියලා. අපි රාජකාරී එක පැත්තකට දාලා ආදරයේ සෙනෙහස අනිත් පැත්තට දාන්න. මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ආපේක ලොකු දෙයක්. අනේ මන් දන්නේ ළමයෝ අපිට නම් මහා නරක කාලයක් ලැබලා තියෙන්නේ. මම
දන්නේ මොන වයින් මොනවා වේද කියලා. මන් දන්නවා ආන්ටි. රිද්ම සේරම් මට කිව්වා. අන්න රිද්ම ඊට පස්සේ ගාන්න කැටි. ළමයාත් මොන හරි ගිහිලා හිට තැනසෙද කියන්නකෝ. කොහොමද කියන්නේ මම බලන්නේ හිටියේ අපි ගෙවල් පැත්තේ නිකන් ඇවිල්ලා විනෝද වෙන්න තරම් හිතේ සන්තෝෂයක් නැහැ නේලු මම දන්නවා කියලා ඒක අපි ඉවසීමෙන් කටයුතු කරමු මේ ලෝකේ තියෙන සල්ලි ටික ඔක්කොම දෙපතුල් ළඟට යනවා දැම්ම අපේ තාත්තගෙන් තණ්හාව යන්නේ එහෙත් බලනකොට තරම් ගහරි මම්මි ඔක්කොම දැනගත්ත ළඟදිනේ ඇත්තටම රිද්මා තරංග අවංකම ඔයාගෙන දුක් වෙනවා මුළු ඩිපාර්ට්මන්ට් එකම බලාගෙන ඉන්නවලු මේ කේස් එකට මොකද වෙන්නේ කියලා මං තරංගව හරියටම වෝද කරන් ඉන්නේ නිලු මං දන්නා තරංග මොන දේ කරත් ඒක හරියටම අවංකවම කරන පුද්ගලෙක් කියලා අන්න හරි රිද්මා ඔයා ඒ ටික තේරුම් ගත්ත එක ලොකු දෙයක් තරංගුවට ආදරය කරන්නෙත් ඒ විදිහටමයි. එක පැත්තකින් තාත්තා. අනිත් පැත්තෙන් තරංග. මං දෙන්නටම ආදරය කරනවා. ඉතින් මට තේරෙන්නේ මං කාගේ පැත්තද ගන්න ඕනේ කියලා. සර් හොඳලට සර් හම්බුනේ. මම අයුන් මහත්තයාගේ හොරබඩු දින්තන ඔක්කොම හොයාගත්තා සර්. මේ ඉන්දියන් සර් මම පෙන්නන්න. කොම්සාරේටම දන්නත් තියෙන දන්න. ඔව් සර්. හතර කණින් හැරිලා ගියාම හරි. බැගිනව කරකට. මහේෂ් අපතන්. මහේෂ් මට ඉන්ෆර්මේෂන් වයක් ලැබුණා. පොරබඩු වයක් ගැන. අරුණාකරල ජීප් එකක් තරම් හතර කණුව ළඟට එන්න. දැම්මම එන්න ඔව්. යන්නේ. ඉතින් වැඩේ දෙන්න
මංවාට මෙතෙන්දි මාව මුණ ගැහෙන්න කිව්වේ වාගෙන් බකපත් ඉල්ලීමක් කරන්න. මං දන්නවා මේකට එකපාරටම කැමති නෝනේ කියලා. ඒත් මං වායි යම් කිසි ප්‍රමාණයක් හරි සහනය බලාපොරොත්තු වෙනවා. මං දන්නවා ඉල්ලන්නදන ඉල්ලීම මොකද්ද කියලා. ගහක් මුදුනේ සුළඟට කඩා වැටෙන කිට්ටු කුණි කිරිල්ලෙක් වගේ මං අසන්න වෙලා තරංග මං අසන්න වෙලා ඒක මම ඔයා හොයාගෙන ආවේ තවදුරටත් මං අසන්න කරන්න එපා වාගේ තාත්ත කියලා දැනගෙන නෙමෙයි මම මේ කේස් එකට අත ගැහුවේ ඒ දැම්මට ඒක නවත්තන්න බෑ වාගේ තාත්ත නෙමෙයි වාගේ තාත්ත වුණත් සාධාරණ ඉෂ්ටකරන මං නීතියෙන් බැඳලා ඉන්නවා අනිත් එක දැන් අපේ පොලිස් ඔෆිසර්ස්ලා ඔක්කොම අල්ලම දන්නවා මම තමයි මේ කේස් එක හැන්ඩල් කරන්න කියලා ඒක මං දන්නවා තරංග අනිත් එක ඔයා දන්නවද ඔයාගේ තාත්තා හින්දා සමාජයට වෙලා තියෙන විනාශය මහ ලොකු දානපතියෙක් වගේ වෙණී හිටියට සමාජයේ කරන්න ඔක්කොම හොර වැඩ එයා ජීවත් වෙන්නේ ප්‍රෙස් මූණක් බඳගෙන. ඒ කොහොමුණක්? බයකම් මතක් තියාගන්න. මමත් ලෝයි කෙනෙක්. එයා මොන වැරද්ද කරත් එයා මගේ තාත්තා. ඒ කොහොමුණක්? මොන ප්‍රශ්නයක් තිබ්බත් මගේ තාත්තා මං බේර ගන්නම්. එන වාත් එකක් මතක තියාගන්න. එයා කොහේ හිටියත් මං එයා අත්අඩංගුවට ගන්නෙක් ගන්නවම. කද බර කල්පනාවක ඇයිද ප්‍රශ්නයක්ද තාත්තේ මම මෙච්චර කල් මේව නොදැන හිටියේ නෙවෙයි අද නවත්තයි හෙට නවත්තයි කියලා බලාගෙන හිටියේ මොනවද නවත්තන්නේ මොනවද මම පොඩි ළමෙක් නෙවෙයි තාත්තේ මට ඒක සපා කරන්න එපා තාත්තගේ නරක බිස්නස් ප්‍රජාවාර දැම්ම නවත්ත දැම්ම තුනේ අපිට මේ දින් සැප සම්පත් හොඳට නැති. තාත්ත නොදෙනුවට තාත්තගේ නරක බිස්නස් ගැන මුළු ලෝකෙම හොඳට දන්න. ඕව දැම්ම නාට ලැම්ම අපි කාට කාටත් හොඳයි.
යස් අපිට මේ දැන් ඔත්තුවක් හම්බුණා අයිවන් කියන මිනිහා ගෙදර හැංගිලා ඉන්නවා කියලා අපි කියලා ගේ සර්ච් කරමුද මට ඕනේ කරන්නේ ওই මිනිහා දැම්මම අත්අඩංගුවට ගන්න අපි දැම්මම යමු ආයෙ දෙන්නේ යස් සර් පොඩි මරු ඉල්ලා කරදර කරුවන අපිට අවශ්‍ය පුද්ගලෙක් මේ ඇංගිල ඉන්නවා කියලා අපිට ඔත්තුවක් ලැබිලා තියෙනවා उड़े गेला काम रोक में चेक करन ओके जी अरे आप इंस्पेक्टर कहाँ गया उसे रखा था मैं गई सर्च कराने मेरे को मैडम मगर राज्य कार्य कहाँ गया तब उसे रखा वशन है एक रमाई दिन है කරුණා කරලා එළියට බහින්නයි කිව්වේ මට කිව්වොත් නේද මම මේ යනවා හලෝ සර් උඹෝ මේ අපොඩ වෙඩි තිනවනේ තවුස් මේ කරන්නේ වැඩෝනේ අද කල් බොන්නද ඒකට බල ලොකු මහත්ය ඇවිදilla ලොකු මහත්ය බල බොන්නද කට 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 කර යනද කොර කොර මට පොඩ්ඩක් කිය නන ඇඬ පිස්තු කිල් නේතු අනේ පොඩ්ඩක් රාජන් මාත්‍යා ඕක ඇතුළ පුළුවන්ද මිනිහෙකුට ඇඟෙන්න කරදරකරුවට සමාවෙන්න බෑ ඔයා මාව වරදවාහෙම තේරුම් ගන්න එපා ඒත් එකක් හොඳට මතක තියාගන්න බල්ලෙක් නිදාගත්තම නැගිටින්න වෙන්න බලු මැක්කෝ එක්ක කියලා එහෙනම් කිව්වා වගේ අපි ගියා මැඩම් thank you ආවේ මා පාවෙලා
මේ මාගේ තරම තේරී නෑ තවම නෑ 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 කාරින මේ 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 මොකද දීලා දෝ කොහෙද ආවේ කන්දියදලා ආයි මේ ලෙසට මේ මාගේ ළඟට නෑ නෑ මිස්ටර්ක තරන් ඉන්නවද? හුඳි මහත්තයා නෑ. ලොකු නෝනා ඉන්නවා එන්න කියන්නද? ආ කමන්නේ.
මේ වාඩි වෙන්න දැල්සේ. ඇයි ඔයා මේ ආවේ දැල්සේ? මං ඔයාට නින්දා පහසු කළා. එහෙව්වා. දැන් ආහාර යන බැල්ලෙක් වගේ මං ඔයා වෙලව ගත්තා. මට සම්මා වෙන්න මතු. ඒ පහුගේ දෙවලින් වැඩක් නෑ දැල්සේ. මොනාදට මගෙන් කෙරෙන්න ඕන? මං ආවේ ලොකු උදව්වක් ඉල්ලගෙන. මගේ ජීවිතයට වෙන්න ඕන හැම දෙයක්ම වෙලා මතු. මං ඉන්නේ දැන් කියන්නේ ගොඩක් මැද්දේ. මට මේවා කියන්න කවුරුවත් නැහැ. මට තේරෙනවා. ඔයාට ගොඩාක් මාන්සි පාටයි. ඉන්න මම බොන්න මුකුත් හදන්න කියන්නම්. සුසිලා, මේ නෝනට බොන්න මුකුත් දෙන්න. මගෙන් ඔයාට අසාධාරණකම් ගොඩාක් සිද්ධ වුණා. සමා වෙන්න මතු. මම ඔයාගේ කකුල් දෙක ළඟ දන ගහලා ඉල්ලනවා. අනේ මට මේ උදව් කරලා දෙන්න මතු. මගේ මොනවද ඔයාට කෙරෙන්න ඕන දැල්සේ? ඔයාගේ පුතා ඉන්ස්පෙක්ටර් තරංග මගේ මහත්තයාගේ පස්සෙන් ඉවක් බවක් නැතුව එළවනවා. අනේ මතු. මතු කොහොම හරි මගේ හයිවන්ව බේරලා දෙන්න. මේ ලෝකේ හරි පුදුමයි ඩාල්සි. මේ සිද්ධ වෙන දේවල් ගැන හිතනකොට මට මහා පුදුමයක් දැනෙනවා. ඒ වගේ මම දන්නවා මදු. ඒත් මට හැම දෙයකටම ඉන්නේ හයිවන් විතරයි. ඕනේ යව කොහොම හරි බේරගන්න. අනි මදු, කොහොම හරි පුතාට කියලා මේ උදව්ව කරලා දෙන්න. ඒකට මට කෙලින් උත්තරයක් දෙන්න බැහැ දැල්සේ. ඒත් මං පුතාට කියලා බලන්න. ඒත් ඔයා පුතාට අතීතේ විතරක් කියන්න යන්න එපා. හලෝ, මම ආයිවන් කතා කරන්නේ. ඔව්, අද කැතිනේ මට ඕන කරන පේපර්ස් ටිකක් අරන් මං කිව්ව තැනට එනවා. ආදරණීය තාත්තාත් ඉන්නවා මෙතන. මොනෝ කතා කරන්න ආස ඇතිනේ ආදරණීය තාත්තාට? කතා කරනවාකෝ. කතා කරනවා. එපාපු තමුන්ට රවටෙන්නේ. ඒ තමුන්ට රවටින්නේ. පුතාගේ රාජකාරිය හරියට කරන්න. එමු කොම් බොරු කරන්න. ඒක හිතාගන්න. හොඳයි වත්. මං කැමති තොම්ස් කියන ඕනම තැනකට එන්න. ඔක්කොම ෆයිල් උත් අරගෙන. හැබැයි මගේ අම්මට තාත්තට කිසිම හානියක් කරන්න බෑ. තේරුණාද? Thank you.
हमसे रोने कर रहे डॉक्यूमेंट सबको हम मारेंगे टाइम मगे अम्मा आ जाता है निदास कर रहा इन्ने पापा इन्ने पा मुंडे कोटवे ने इन्ने पा इन्ने पा अन्ना हर इंस्पेक्टर बहु मोहनाय पुलिस निलंबारी नोया की वैध करना ना कोच्चर होने दे होने वाला घरा निभारी दे इना दाना बोक में आजे इन्हीं पुक्ता इन्हीं पा तो इन्हें तेरा मैं गन्ना ए उसका तेरे ने उसे ने बोला गन तारंग कऊ देखिए नहीं बोले नुपर ओया पुता
මම කවදාවත්ම ජීවිතය ගැන හිතුවේ නැහැ මදු. සල්ලි වලට හැම දෙයක්ම යටයි කියලායි මම හිතුවේ. නමුත් මගේ ලේම්ම වන් එකම පුතා ඒටි ගර්භ කෙනෙක් වීම ගැන මට හරි ආඩම්බරයි. ඒටිකම ඇති මට හිත හදාගෙන මැරෙන්න. වැඩුවන්ග තුන්සේසිපා අයිවන් සමරෙක්කම අයිවන් සමරෙක්කම. ස්වාමිනි මම ඉතිකර වෙනුවෙන් මම පෙනී සිටිනවා. ස්වාමිනි මම අයවන් නමක පුද්ගලයාගේ චරිතය ඝාතනය කිරීම සඳහා පොලිසිය විසින් හිතාමතා අටවන් ලද උගුලකි ස්වාමිනි. මා එසේ කියා සිටින්නේ මම අයවන් නමක පුද්ගලයා හොර ජාවාරම් කාරයෙකු බව කියා සිටියත් ඒ ඔප්පු කිරීම සඳහා ඔවුන්ට සෑහෙන සාධක හෝ සාක්ෂි නැත ස්වාමිනි. ස්වාමීන් පොලිසියට කිසිම අවශ්‍යතාවයක් නැහැ මහ ජනතාවට උගුල්ලටවත්. පොලිසිය අරමුණ වන්නේ හැමතිස්සේම මහ ජනතාවට උගුල්ලටවන අයව නීතියේ රැහැනට අසු කර ගැනීමයි. මොහුගේ හොරජාරම් වලට පොලිසිය අභියෝගයක් වුණා. මේ විත්තිකරු පෞද්ගලිකව මගේ දෙමව්පියන් පාවා පැහැරගෙන ගියා. ඒ පිළිබඳව වාර්තාවක් මම මේ උසාවියට ඉදිරිපත් කළා තියෙනවා. ස්වාමීනි මුල්ලඟ තිබී අත්අඩංගුවට ගන්නාලද මත්ද්‍රව්‍ය ලෝක ඇති භයානකම මත්ද්‍රව්‍ය බවට රස පරීක්ෂණ විසින් වාර්තාවක් එවා තිබෙනවා. එය මා පෑදක වශයෙන් ඔබට ඉදිරිපත් කරනවා ස්වාමීනි. එම ඉදිරිපත් කරන ලද මත්ද්‍රව්‍ය මොහුගේ බවට කිසිම සාධකයක් සාක්ෂියක් නැත ස්වාමීනි. ස්වාමීනි එම මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද මොහුගේ ප්‍රධාන ගෝලෙක් අද මම රජයේ සාක්ෂිකරුවෙකු හැටියට මෙම උසාවියට ඉදිරිපත් කරනවා ස්වාමීනි. ස්වාමීනි මම අවුරුදු 20ක් පමණ මොහු යටතේ සේවය කළා ස්වාමීනි. ජාත්‍යන්තර වශයෙන් මොහුගල ජාවරන් සම්බන්ධ ලියකියවිලි මම මේ පොලිස් පරීක්ෂකතුමාට ලබා දී තිබෙනවා ස්වාමී. මම මේ කියන්නේ සම්පූර්ණ සත්‍යයක් ස්වාමී. එම විත්තිකරු වෙනුවෙන් පැන නැගී ඇති චෝදනා ඉතා බලවත් ඇති බැවින්ද මොහුට විරුද්ධව ඇති සාක්ෂි වලින් ඔප්පුණු කරුණ අනුව මෙම විත්තිකරු වැරදිකරු බවට මම තීරණය කරමි. තවද මෙම විත්තිකරුට බරපතල වැඩ ඇතිව අවුරුදු 20ක සිර දඬුවමක් මම නියම කරමි. පොඩ්ඩක් ඉන්න. මට මේ අයත් එක්ක වචනයක් කතා කරන්න අවසර දෙනවද? හොඳයි ඉක්මන් කරන්න. පුතේ මම ජීවිතේ පුරාම වැරදි කරපු මිනිහෙක්. ඒ වුණත් මගේ ලේම්ම උපම් පුතා කරන්නේ වැරදි කරපු මිනිස්සු නීතිය රැහැනට අල්ලලා දෙන එක.
තාත්තගේ මගේ නොගේ මගේ රත්තරම් පුටේ මට මේ ගමන සන්තෝෂෙන් යන්න එක සැරයක් අතහැරලා කියන්න තාත්තා කියලා මට පුළුවන් හිත හදාගෙන මැරෙන්න මට ඒ ඇති පුතේ සැන්සෙන් අපි දෙන්නවම ආදරෙන් බලාගත්තට ඒ අයගේ තාත්තා නෙමේ පුතේ ඔයගේ නියම තාත්තා තමයි මේ පාර තාත්ත කියන්න පුතේ පුතේ මංගමනාප නෑ පුතේ මටේ ඇති මගේ රත්තරම් පුතේ එතකොට රිද්ම පගේ මලේ වලින් හැදුණු දරුවෙක් නැති වුණ නිසා තමයි මගේ ඇතින් වුණු හැම වරදක්ම සිද්ධ වුණේ අපි දෙන්නට දරුවෝ නැති නිසා හදාගත්ත දරුවා තමයි මේ රිද්ම අපි දෙන්නගේ පනත්හරි පෙරෙත්මත් හරිපුදේ මම දන්නවා උතාගේ ත්‍රිත්ම ගෙත් අතර සම්බන්ධයක් තියෙන බව තනි කරන්න එපා පුතේ ආදරෙත් එක බලාගන්න ඔගේ හැම දේපලක්ම ලීලා තියෙන්නේ ත්‍රිත්මගේ නමට Yeah.